අපි දන්නවා විදුලි බලය අත්‍යවශ්‍ය අංගයක් අපේ ජීවිතවලට. අපි සමහර කාරණාවලදී දිගින් දිගටම මේ රටේ අවුරුදු 70ක් 75ක් මේ කාල සීමාව තුළ නව close up triple fresh formula නැවුම් බවක් සහ සුපිරි ආරක්ෂාවක් සමග දිගින් දිගටම වර්ජන මේ ප්‍රශ්න වර්ජන රැලි මේ හැම දෙයක් එක්කම සමාජලාවට වෘත්ති අයිතිවාසිකම් දිලා ගන්න ඕනේ. හැබැයි සමහර කාරණාවලදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා ඒවා සමාජලට පවතින ආණ්ඩුව බිත්තිර හේතු කරනවා. එහෙම නැත්නම් මහ ජනතාව බිත්තිර හේතු කරනවා. මහ ජනතාව බිල්ලට දෙනවා. ඉතින් මෙහෙම රැල්ලක් පසුගිය කාලෙත් ආවා. හැබැයි ඒක ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාව හැම වෙලාවෙම කිව්වේ මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕන වගේ කාරණා. ජනතාව කිව්වා සමහර වර්ජන ගෙනාපු පක්ෂවලට මේ වර්ජන ආපහු ආපසර ගෙනියන්න වුණා. ආපසර හරව ගන්න වුණා. කරවපත් උනේ මේ ළඟදී ඔබතුමා සේවකයෝ 60 දෙනෙක්ව ඉවත් කරා. මම දැනගන්න කැමති ඒ අය සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාමාර්ගය අපිට මේ අයට යම් සහනයක් දෙන්න පුළුවන්ද? මේ අය මේ ආකාරයෙන් කටයුතු කළත් අපේ රටේ ජනතාව මොකක්ද මේ ගැන තත්ත්වය කියලා මම දැනගන්න කැමති ඔබතුමාගෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ තුමා ප්‍රශ්නේ නිවැරදි කළ යුතුයි. මම සේවකයන් 62ක් ඉවත් කළා නැහැ. ඒක පාලන අධිකාරිය විසින් ගත්ත තීන්දුවක්. විශේෂයෙන්ම ජනවාරි මාසයේ වෘත්තීය සමිති කීපයක් දේශපාලන වශයෙන් කටයුතු කරන වෘත්තීය සමිති කීපයක් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ගත්ත මේ රටේ මතයක් නිර්මාණය කළ තිබුණා. නව විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලුම දේවල් පෞද්ගලීකරණය සිදු වෙනවා කියලා. දැන් විදුලි බල පනත සම්මත වෙලා විදුලි පනත සම්මත වෙලා මාස දෙකකට වැඩි කාලයක් වෙලා තියෙනවා. එහෙම කිසිම පෞද්ගලීකරණයකට ගිහිල්ලා නැහැ. එතකොට ඒ අවස්ථාවේ සේවකයන් විශාල පිරිසක් පාවිච්චි කරා ඔවුන්ගේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සේවාවන් අඩාල කරගෙන. හැබැයි අත්‍යවශ්‍ය සේවා වශයෙන් කටයුතු කරන වෙලාව අපි ඉල්ලීමක් කරා සේවකයන් ගෙනුත් වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්න ඕන තරම් නිදහස තියෙනවා. නමුත් සේවාවන් වලට බාධා කළ නොහැකි කියන එක. ඒ අනුව වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සේවාවන් වලට බාධා නොවී කටයුතු කරපු පිරිස් වෙනුවෙන් අපි නීතිමය පියවර අරගෙන නැහැ. විනයානුකූල පියවර අරගෙන නැහැ. නමුත් මේ අවස්ථාවේ දින 3ක් කවුළු වහලා ගෙවීම් කවුළු වහලා ජනතාව අපහසුතාවයට පත් කරමින් ඒ අවස්ථාවේ සේවාවන් අඩපණ කරපු 62ක් පාලන අධිකාරිය විසින් තීන්දුවක් අරගෙන ඔවුන්ගේ සේවා සේවය අත්හිටවලා තියෙනවා. දැන් මේ වන විට ගරු මන්ත්‍රීතුමනි ඔවුන් වෙනුවෙන් පිළිමන්දව පරීක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඒ වගේම ඊට අමතරව නීතිමය පැත්තෙනුත් ඔවුන් මම හිතන්නේ මේ වෙලාවේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අපි පාලන අධිකාරියට උපදෙස් ලබා දීලා තියෙනවා. පරීක්ෂණ වාර්තාව ලැබුණාට පසුව ඒ පිළිබඳව කටයුතු කරලා අවශ්‍ය සුදුසු පියවර ගන්න කියලා. හැබැයි චෝදනාවක් ඇවිල්ලා තියෙනවා ගරු මූලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ වෘත්තීය සමිති කීපයක් මට පහුගිය දවසේ ඇවිල්ලා දැනුවත් කිරීමක් කරා. මේ වෘත්තීය අරගල වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් මෙහෙයවපු දේශපාලන පක්ෂ ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න කියලා දැන් විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය සමිති වලින් මුදල් එකතු කරලා තියෙනවා නඩු කටයුතු වෙනුවෙන් කියලා. එතකොට ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නියෝජිතයෝ තමයි ඔවුන්ව පාරටත් බැස්සුවේ. හැබැයි දැන් වෘත්තීය සමිති වලින් මුදල් එකතු කරලා නොමිලේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී ඉන්නවා අපේ නීතිඥයෝ කියලා ජනතා විමුක්ති පෙරමුණේ. දැන් අපිට වෘත්තීය සමිතිය අවිල්ල කියනවා සුනිල් වටකල ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥතුමා ලක්ෂ 55ක් කරන් තියනවා කියලා මේ 62 දෙනා වෙනුවෙන් නඩුමය කටයුතු වලට පෙනී ඉන්න. එතකොට මේ කට්ටිය පාරටත් බස්සනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට. අනිත් පැත්තෙන් මුදලුත් එකතු කරලා මේ මුදල් වලින් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන්ට ගෙවනවද නැත්නම් මේ මුදල් පාවිච්චි කරලා තමන්ගේ දේශපාලනය කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අහිංසක මිනිස්සු 62ක් අද මාස 6ක් තිස්සේ ගෙදර ඉන්නවා. ඒ කට්ටියට මුදල් එකතු කරලා තියෙනෙත් විදුලි බල මණ්ඩලයේම අර උද්ඝෝෂණය කරපු කට්ටියගේ.